දෙන නගරේ දබුල්ල ඒ නගරේ තියෙන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය එළවලු සඳහා ඒ වගේ මම බලාපොරොත්තු වෙන මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ආරිස්පත් ඉස්සුව අපේ රෝගෝගේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදල ඒ තුලින් ඒ සුළු අපරායන රෝග ගොවියන්ට හොඳ මිලක් ලබා දෙන්න ඒ වගේම ඒ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදල පිටරට යවන මේ විශේෂයෙන් කම්පනිස් දෙව කරාමුතේ ඒවට හොඳ ඉල්ලුමක් තියෙනවා රජය සමග මැදිහත් වෙන අධිකාර ජනාධිපතිමත් එක්ක සාකච්ඡා කරන ඒ පිටරට යවන ව්‍යාපෘතිය ආරම්භ කරන මම බලාපොරොත්තු වෙනවා හාරිස්පත් පාලනයේදී සදාකාලික අතුරුමුත් නැහැ සදාකාලික පිටුමුත් නැහැ හැබැයි ඉතින් මේ මහින්ද මහත්තය හැරගියායට ජනතාව නම් හොඳ පිළිතුරක් දුන්නා විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය සමස්ත රටේත් බලපුවාම මහජනතාව ඒ අතහැරගියායට හොඳ පණිවිඩයක් දීලා තියෙනවා ඒ නිසා මම හිතන්නේ දේශපාලනඥයන් වශයෙන් මේ ගමන යනකොට ඔක්කොම එක වෙන යයිතු කියන තැන මම ඉන්නවා දැන් අපි වැරදි හදාගෙන අපේ රාජපක්ෂ මැතිතුමත් ඒ වගේ මාත්‍රමාත්‍යතුමත් එක්ක මේ ගමන යන දෙන ඕනෑම කෙනෙක් එක්ක සහයෝගී වැඩ කරන්න සූදානම්. ජාතිපක්ෂයේ විශාල පිරිසක් අපිට සහාය දුන්නා. ඒ නිසා අපි ඒ අය කෙසේවත් අපි අමතක කරන්නේ නැහැ. එහෙනම් ඒ සහාය නිසා අපිට පුළුවන් වුණා සියලු දෙනාත් එක්කම එකද එක්කහුවෙල සුනින් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ ලබා ගන්න. අපි විශ්වාස කරෙත් නැහැ මෙච්චර බලයක් අපිට ලැබෙයි කියලා. නමුත් ජනතාව අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන පැහැදිලි. අපිට පැහැදිලි ජනවරමක් මේ ඡන්දෙදී අපිට ලබා දුන්නා. ඒත් හාරිස්පත්තු වගේ ආසනයක සාමාන්‍ය පුංචි කෙනෙක් ඇතියේ. ප්‍රබල කැබිනට් ඇමතිවරු හිටපු ප්‍රබල පළාත් සභා ඇමතිවරු හිටපු මේ ආසනේ පුංචි කෙනෙක් හැටියට මෙවරත් තමයි මම හිතන්නේ වැඩි ඡන්ද ගානේ 25,560 කින් මේ හාරිස්පත්තු ආසනේ ජයග්‍රහණය කරලා දෙන්න හාරිස්පත්තු ජනතාව සියලු දෙනාම සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාම එක්කහ වෙලා ගත්තු ජයග්‍රහණය ඒ ජයග්‍රහණය පිටිපස හිටියේ සාමාන්‍ය මිනිස්සු එයත් එක්ක එකතු වෙලා අපි මේ ආසනේ ඉදිරි ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම අවුරුදු 10කට පස්සේ තමයි ආරිස්පත්තු වැනි මහනු දිස්ත්‍රික්කයේ අති දැවැන්ත ආසනයකින් මන්ත්‍රීවරයෙක් පත් වුණේ. ඉතින් ඒ පත් වුණු මන්ත්‍රීවරයා හැටියට මම බලාපොරොත්තු වෙනවා මේක රැකගෙන ඉදිරියට ආරිස්පත්තුත් ඒ වගේ මහනු දිස්ත්‍රික්කයේ අපි දැන් මන්ත්‍රීව 8 දෙනෙක් ඉන්නවා මේ 8 දෙනාත් එක්ක සම්බන්ධ වෙලා අපේ රජයට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැවැන්ත ශක්තියක් දෙමින් මේ නගරේ සංවර්ධනය කරන්න ඕනේ. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා ඇත්තටම 2014 නුවර සිට කොළඹට යන්න අධිවේගී මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේ ජනාධිපතිතුමා හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමාන අක්‍රම අධිතුමා ගලගෙදරින් මේක පටන් ගත්තා. පටන් ගන්න 2018 මේක අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අද වෙනතුරුත් දැන් අවුරුදු වසර 6ක් ගිහිල්ලා තියෙනවා මේක කරලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා පහුගියේ පාලන ආණ්ඩුවේදී මහනුවර දිස්ත්‍රික්කයේ මහා මාර්ග සංවර්ධන ඇමතිවරයා හැටියට හිටපු අමාත්‍ය ක්‍රියල් මැතිතුමා මේක කරයි කියලා. එතුම වෙනත් පක්ෂයක හිටියත් අපි එතුමට ආශිර්වාද කරා මේක ඉක්මනින් කරයි කියලා. නමුත් ඒක කෙරුණේ නැහැ. නමුත් දැන් වර්තමාන මහා මාර්ග අමාත්‍යතුමා
පත්වල ඉන්නවා. ඒ වගේම රාජ්‍ය මෙතුමා හිටියත් අපි ලෝහන් රත්නත්මතුමා මහනු දිශිකේ ඉතින් දැන් ආපහු මේක පට කරන් තියෙනවා. එතන අපි හිතනවා අපි විශ්වාස කරනවා මහනු දිශිකේ මන්ත්‍රීවරයෙක් හැටියට මේක හරියට අපිට බලපානවා. විනාඩි 55 නුවරට ඉඳ දැන්ට පැය 4ක් 4මාරක් යන අපි කාලේ නාට්‍ය කිරීම වළක්වාගෙන අපි පුළුවන් ඉක්මනින් මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ අක්‍රමාත්‍යතුමාගේ වගේ බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ ජොන්ස්ටර් ප්‍රාන් මැතිතුමාගේ දැඩි අවධානය මේ කෙරෙහි යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේකට අද මම හිතන්නේ හොඳ තර්ජයක් නැහැ. අපි ඒ කාලේ මතකයි පුංචි කාලේ හාරිස් පත්ති චිත්තපජල සුරබගුණාස එතුමාට තිබුණා අවසරකින් තොරව ඕනෑ වෙලාවක හිරු නොගොසින් අධිරාජ්‍ය මහරජින මුණ ගැහෙන. මම හිතන්නේ ඒකෙන් අපි අදහස් කරන්නේ ඉතුමිය අපේ උරුරන් නැටුම් කලාවට බොහෝසේ ඇලුම් කරා. නමුත් අද මේක අභාවයට තමයි පවතිනවා. මම මේ මෑතකදී ගියා අපේ චිත්තපජල සුරබගුණාසගේ සිකරවත් ප්‍රමාණවත් නැහැ. මේ පිළිබඳව මම අපේ අධිකාර ජනාධිපතිතුමාගේ ඒ වගේ ශාසන මාත්‍යුරේ හැටියට අපේ අක්‍රමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා. ඒ කියන්නේ අපිට දෙන දීමුණාවෙන් හෝ මේ අහිංසක කලාකාරයෝ රැකගන්න මේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. ඒ සඳහා උරණ කෙනෙක් හැටියට මේ නැටුම් කලාවට ප්‍රිය කරන කෙනෙක් හැටියට සියලු දෙනාගේම අවධානය යොමු කරලා මේ කලාවෙන් අපි මේක නව ශක්තියක් උත්තේජකයක් තියෙන මේක අපි ඉදිරියට ගෙන යන්න ඉදිරි අනාගත පරම්පරාවෙන් බලන්න. අපි හැම මන්ත්‍රියෙක් ඉල්ලා සිටිනවා. ඒ වගේ මම සූදානම් අපි ලැබෙන දීමනාව යම් මොදලා මේ අහිංසක කලාකරුව වෙනුවෙන් ඒ කලායන රැකගන්න ඒ අරමුදලට ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සඳහන් කරේ මේ හාරිස්පත්ති සමහරු ශික්ෂාවෙනි සුභාපරණ පිළිබඳ වගේම උරට නැටුම් කලාව පිළිබඳ. මොකද අපිට ඉතිහාසයක් තියෙනවා.